දම්ම තිබුණ ග්‍රවන්් එක දැන් ලොක්කගත්දාල ඉබෙද්දාල සම්පූර්ණ වහල තියෙන දැන් අවුරුද්දක් එක හම අවුරුද් දෙක තුනත් තිස්සේද. කිසිම දෙයක් කරගන්න බෑ ළමේට. මේ විදුහල්පති වසරකට තමයි අපිට දුන්නේ. ඇයි මේ විදුහල්පති වසර 11ක් මේ පාසලේ සේවය කරන්නේ? මේ පාසලට ඇති සුදුසුකම් ඔහුට තියෙනවාද කියන ගැටලුවක්. ඔහු ආපු දාසිට මේ පාසලේ සියලු දේවල් ඇන හිටලා තියෙනවා ස්පොට් මීට් එකක්. 11ක් මේ ප්‍රින්සිපල් ලැබිලා ඉස්කෝලේ කරපු කිසිම දෙයක් දැකලා නැහැ. මුකුත් නැහැ. පොලක් තිබ්බා. ඒ පොලයි අපි සැහැණ ගානක් එකතු කරලා දුන්නා. ඒ සල්ලි වලටත් වෙච්ච දෙයක් නැහැ. තාප්ප හදනවා කිව්වා තාප්ප හදලත් නැහැ. පල්මන ළමයින්ගේ අධ්‍යාපනය අතින් ළමයි අන්තිමයි. ස්කෝලේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන මේ පරිපාලනය. ඒ කියන්නේ පරිපාලනයේ නුසුදුසු පුද්ගලයෙක් පරිපාලනයට පැමිණීම තමයි මේ පරිහානියට හේතුව. ඒකට උදාහරණ කියනවා නම් මේ ස්කෝලේට එක වසරට ඉස්සර අපි ඉන්න කාලේ 1800ත් 1600 2004 මට්ටමේ ආවා ඇප්ලිකේෂන් පළමු වසරට බහර දෙන්න. එතකොට දැනට එන්නේ අන්තිම අවුරුද්දේ ආවේ 468යි. මම ඉරේෂාන් අනුරාද. මං 2005 A-level මේ ස්කෝලෙන් අයින් වුණේ. එක වසරින්දන් 13 වසර දක්වා මම මේ ස්කෝල ඉගෙන ගත්තා. ඊට අමතරව දැනට කනිෂ්ඨ ආදි සංගමේ භාණ්ඩාගාරික තනතුරු දරන්නේ මම තමයි. ඉතින් මේ ස්කෝලේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන මේ පරිපාලනය. ඒ කියන්නේ පරිපාලනයේ නුසුදුසු පුද්ගලයෙක් පරිපාලනයට පැමිණීම තමයි මේ පරිහානියට හේතුව. ඒකට උදාහරණ කියනවා නම් මේ ස්කෝලේට එක වසරට ඉස්සර අපි ඉන්න කාලේ 1800ත් 1600 2004 මට්ටමේ ආවා ඇප්ලිකේෂන් පළමු වසරට බහර දෙන්න. එතකොට දැනට එන්නේ අන්තිම අවුරුද්දේ ආවේ 468යි. කියන්නේ ඒකෙන් තියෙන්නේ මේ ස්කෝලේ ජනප්‍රියත්වය බැහැලා කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මුළු අවට හැම කෙනෙක්ටම පණිවිඩයක් ගිහිලා තියෙනවා මේ ස්කෝලේ හොඳ මදි. මේ ස්කෝලේට දාන්න එපා, වෙන ස්කෝල වලට දාන්න කියලා. දැන් ලබන අවුරුද්ද වෙනකල් අපි හිටියොත් අපි හිතනවා ඇප්ලිකේෂන් 200ක් විතර තමයි එන්නේ. එතකොට ඉන්ටර්වයුව කරන්න දෙයක් නැහැ. ඔක්කොල්ලම ඇතුළට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පාසලේ තියෙන ජනප්‍රියත්වය, පාසලේ තියෙන ළමයින්ට තියෙන ප්‍රයොරිටි, කියන්නේ ළමයින්ට තියෙන කරන්න තියෙන ඇක්ටිවිටි ඔක්කොම අඩු වෙලා තියෙනවා. ඒකට උදාහරණයක් කියනවා නම් මේ අවුරුද්දේ ස්පෝට් මීට් එක තිබුණ නැහැ. ඒකට හේතුව එකක් තමයි පිට්ටනිය නැති වුණා අපිට. ඊට අමතරව ස්පෝට් මීට් එක කරන්න සල්ලි නැහැ. ඒ වගේම තමයි බිග් මැච් එක ගහන අවුරුද්දක් පාසා කටුව පිටියේ සෙන් සෙබස්තියන් ස්කූලෙත් එක්ක. මේ අවුරුද්ද ඒක නැහැ. ප්‍රින්සිපල් ගෙන් අහපුවම කියන හේතුව තමයි සල්ලි නැහැ කියලා. නමුත් අයවැයෙන් ලක්ෂ 10ක් වෙන් කරගෙන තියෙනවා බිග් මැච් එකට කියලා. මේකෙන් ක්‍රිකට් සඳහා කියලා. නමුත් මේ අන්තිමට කියන්නේ ඒ සල්ලි බිග් මැච් එකට ගන්න බෑ කියලා. ඉතින් ඒකෙන් මේන්නේ ඒ වගේම තමයි 3800ක් සංවර්ධන සමිතියෙන් හැමෝම අනුමත කරගෙන තියෙනවා පාසල් පහසුකම් හා සේවා ගාස්තු විදියට එකතු කරන්න කියලා. නමුත් ප්‍රින්සිපල් ගෙන් අහපුවම ප්‍රින්සිපල් කියන්නේ ඒ සල්ලි එකතු කරගන්න විදියක් නැහැ කියලා. ඉතින් එකතු කරගන්න විදියක් නැහැ කියන එකෙන්ම තේරෙනවා පරිපාලන නුසුදුසු නිසායි එකතු කරගන්න බැරි. නමුත් මේ මොකද අපි හිටියා මේ ස්කෝල් ඒ කාලේ 3000 ගානක් හිටියා හැමෝම දෙනවා. ඒ කියන්නේ දැනට දෙමෝපියන්ගෙන් අපි අහපයි සල්ලි දුන්නේ නැත්තේ කියලා. දෙමෝපියන් කියන චෝදනාවක් තමයි ළමයින්ට යන්න හරියට ටොයිලට් එකක් නැත්තම් ඒ අවශ්‍ය කරන පහසුකම් නැත්තම් ඇයි අපි පහසුකම් හා සේවා ගාස්තු ගෙවන්නේ කියලා. ඊට අමතරව ස්කෝල් ප්‍රින්සිපල් ගත්තාම OB එකටද සංවර්ධන සමිතියටද මේ අහලපාල කඩවල් වලට හැම තැනටම ණයයි. ඒ කියන්නේ දුවන්නේ ඊට අමතරව කැන්ටිමට පවා ණයයි. ඒ වුණාට කැන්ටිමෙන් රුපියල් 7000ක් විතර මුදලක් ගන්නවා හැමදාම.
ඒ සල්ලවලට මොනවද වෙන්නේ කියලා නැහැ. ඊට අමතරව අන්තිම මාසේ, ඒ කියන්නේ ලබන ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 19 වෙනිදා පොලක් තිබුණා. ඒ පොලවල් දෙකේ ආදායම 155. ඒ 155 ආදායම මාර්තු මාසේ වෙනකොට කියනවා සල්ලි නැහැ කියලා. ඉතින් 155කට කරපු දෙයක් තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයාලට පේනවා නම් බලන්න මේ තියෙන්නේ තාප්පයක් නේ. දැන් මේ තාප්පේ ගහන්න කියලා හැම ළඟෙම රුපියල් 5000ක් එකතු කරලා තියෙනවා. ඉතින් අද වෙනතුරු තාප්පේ නැහැ. ඊට අමතරව මේන් හෝල් එකක් තියෙනවා හැම වෙලෙම තෙමෙනවා. ඊට අමතරව මේක ඇතුළට ගියොත් ඔයාලට බලන්න පුළුවන් හැම තැනම ජරා ගොඩවල්. ළමයින් මේකට එන්නේ හොඳ ආකල්පයක් ගොඩනගන්න. මොකද ටියුෂන් වලින් හරි අධ්‍යාපනය ගන්න පුළුවන්. නමුත් ඉස්කෝලෙන් ගන්න ළමයෙක් හොඳ ආකල්ප, හොඳ ඇසිරීම රටාවල් ලැබ ගන්න ඉස්කෝලේකට එවන්නේ. ඉතින් ඒව ගන්න පුළුවන්ද කියලා හිතෙනවා මේක ඇතුළට ආපුවාම. ඉතින් මේ ඉස්කෝලේ ගැන කතා කරද්දී ඉස්කෝලේ දැන්ට ගන්න දෙයක් නැති මට්ටමටම වැටලා තියෙන්නේ. ඉතින් අපි කියන්නේ මේකට සුදුසු පිදුහල්පති කෙනෙක්ව අපේ පාසලට ලබා දෙන්න කියලා. මගේ නම දිනීෂ අනවෝදනේ. මම මේ ඉස්කෝලේ ආදිශිෂ්‍යෙක්. ඒ වගේම මගේ ළමයිනුත් මේ ඉස්කෝලේ ඉගෙන ගන්නවා. මේ දැන් අවුරුදු 11ක් මේ ප්‍රින්සිපල් ඇවිල්ලා ඉස්කෝලේට කරපු කිසිම දෙයක් දැකලා නැහැ. මුකුත් නැහැ. පොලක් තිබ්බා. ඒ පොලයි අපි සැහැණ ගානක් එකතු කරලා දුන්නා. ඒ සල්ලි වලටත් වෙච්ච දෙයක් නැහැ. තාප්ප හදනවා කිව්වා තාප්ප හදලත් නැහැ. ළමයින්ගේ අධ්‍යාපනය අතින් ළමයි අන්තිමයි. ඒ කියන්නේ එච්චරටම මේ අධ්‍යාපනයක් නැහැ. මේ මම දන්න විදිහට මේ ප්‍රින්සිපල්ට සුදුසුකම් නැහැ කියලා කියනවා මේ ඉස්කෝලේ පාලනය කරන්න. ඉතින් මේ අපි ඉල්ලන්නේ හොඳ මේ කෙනෙක්. හොඳ ප්‍රින්සිපල් කෙනෙක් මේ ඉස්කෝලේ දියුණු කරන්න. සුදුසුකම් තියෙන. මෙයාට සුදුසුකම් නැහැ කියලා තමයි කියන්නේ. අපිට සුදුසුකම් ලත් හොඳ මේ විදුහල්පති කෙනෙක් තමයි අපි ඉල්ලන්නේ. 11ක් මෙයා සුදුසුකම් නැතුව ඉඳලා තියෙනවද? ඔව් අවුරුදු 11ක් ඉඳලා තියෙනවා. අපි කම්ප්ලේන් කරා. ඒත් අපිට විසඳුමක් හම්බුනේ නැහැ. අනිත් එක ඉස්කෝලෙන් ඉන්න ෆ්‍රීඩා කරලා ඉස්කෝලෙන් අයින් වෙලා හොඳ තැනක ඉන්න කෙනෙක්ට කිසිම උපහාරයක් නැහැ. දැන් ඉස්කෝලේ ස්පෝට් මීට් නැහැ. පිට්ටනියක් නැහැ. ඔව්. ග්‍රවුන්ඩ් එක නැහැ. එතකොට මේ ඇතලැන්ටික්ස් ඒව නැහැ. මුකුත් නැහැ දැන්. ඉස්කෝලේ 2000ක් අපිට නා දැන් ඉන්නේ 400. ඔව්. ළමයි 700ක් ඉස්කෝලෙන් අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ බැලුවොත් මේ කිසිම ටොයිලට් පහසුකම් හරි නැහැ. ඉතින් අපේ ඉල්ලන්නේ සාධාරණයක්. අපේ ළමයින්ට විතර නෙමෙයි මතු ළමයින්ටත් යහපත් මේවා එකක් වෙනුවෙන් හොඳ පාලකයෙක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඩා පිටි අහිමි කරගත්තා. ඒක ලබා ගන්න ඌට හැකියාවක් නැහැ. ඒ වගේම මේකේ දැන් අපි ඉහළට ගෙනාවු ක්‍රිකට් අද මෙහින් බීවෙච්ච ක්‍රීඩකයන් දසුන් ශානක, හේදාන නිසාන් පීරිස්ලා වගේ අති දැවන්ත හොඳ ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩක අපි බිහි කළා. නමුත් ඒ ක්‍රීඩකෙදී ඒ කිසිම කෙනෙකුගේ උදව් උපකාරයක් සංවිධානම ශක්තියක් නැතුව මේ තියෙන ක්‍රීඩා දැන් බිඳුවට වටලා ස්විමින් පූල් එකක් බාර දුන්නා. ජේෂ්ඨ ආසංගමේ සහ සියලුම අය එකතු වෙලා ළමයි 300කට වැඩියක් පුහුණු වීම තිබුණා. 60කට වැඩි ස්කොඩ් එකක් හිටියා. අද ස්විමින් පූල් එක ගිහිල්ලා බලන්න ඕගොල්ලෝ ඒ වටා පිටාවේ තියෙන චේන්ජින් රූම් ඔක්කොම අප්‍රසන්නයි. ළමයින්ට මේක ඇතුළට ගියාම තේරෙනවා යන්න වැසිකිළියක් නැහැ. ඒවා අපිරිසිදුයි. කැඩිච්ච පුටු කසල හැමතැනම මේන් නෝල් එක දිරාපත් වෙලා ඒක ස්ටේජ් එක උඩ පාවිච්චි කරන පොත් හිටම් බිම තියෙන ඒවා අපිට ඔයාලට ෆොටෝස් වලින් පෙන්වන්න පුළුවන්. මේ වගේ ඉස්කෝලේ හරිම අවිධිමත් විදිහට තියෙන කිසිම දෙයක් කරන්න ගියාම මෙයාට තේරෙන්නේ නැහැ. මෙයා ඕන දෙයක් කිව්වත් මේකට මුදල් නැහැ කියනවා. නමුත් ළමයෙක්ගෙන් 3800ක් මේගොල්ලෝ පාස් කරගෙන තියෙනවා සංවාද සමිතිය සහ මහසභා රැස්වීමේදී අවුරුද්දට ගෙවන්න කොට. ඉතින් පරිපාලකයෙක් හැටියට ඒක එකතු කරගන්න ඌට හැකියාවක් තියෙනවා. ඌ හැම ප්‍රොජෙක්ට් එකක්ම කරන්න බිග් මැච් එක ගන්න ගියම වසරක් පාසාව බිග් මැච් එක ගන්න විදියක් නැහැ. මුදල් නැහැ කියන. ඒකට අනිත් සංවිධාන ආදිසි සංගම් වලින් උදව් උපකාර කොටසක් කරන්නම් කියදී මෙයා කියනවා ඒ පාස් කරගත්තු 100,000ට ගන්න විදියක් නැහැ කියලා. එතකොට පොලවල් කරන ඒවැ මුදල් එන කැන්ටිමේ රුපියල් 7000කට වැඩි මුදලක් දවසට ගන්නවා. නමුත් ඒ මුදලට මොකද වෙන්නේ? ඒ මුදල හැටියට ඒ කැන්ටිම තියනවාද? ඒ කැන්ටිමේ පාසුකම් ඒගොල්ලන්ට නෑ ළමයින්ට. ඒ වගේම ළමයින්ට මේ අධ්‍යාපන වලින් ගත්තත් විශාල ජයග්‍රහණ මේවැ නෑ. 6-3ක් ගත්තොත් ඇති කියන තමයි හිතන්නේ. ඒ ලෙවල් වල ළමයි අධ්‍යාපනයෙන් ගත්තාම මේක ඉන්න ළමයි දැන් පිටේ ස්කෝට යන 3200ක් හිටපු පාසලේ ළමයි සංඛ්‍ය 2800ට බැලලා තියෙනවා. ඇප්ලිකේෂන් අවුරුදු 10කට කලින් 1800ක් ආපු පාසල මේ වෙද්දි පළවෙනි ශ්‍රේණියේ ඇප්ලිකේෂන් 400ට බහලා තිනවා. මේ වගේ ගොඩාක් දේවල් මේකේ තියෙන. අපි මේ බිඳක් තමයි මේ කියන්නේ. නමුත් මේ විදියට ගියම මේ පාසල කවදාරි වාහන තත්ත්වයට පත් වෙනවා මේ විදුහල්පති තවදුරටත්. නමුත් ඔහුගේ කාලය හරි. අපි ඔහුට කිව්වේ අවුරුදු 5ක් සාමාන්‍ය අපි දන්න විදියට විදුහල්පති. නමුත් 10ක්ද 11ක් ඉන්න මේ කාගේ මේ අවවරණයක් ඇද්දද මේ ඉන්නේ අවුරුදු 11ක්. එහෙම විදුහල්පතිට හිටියට කමන්නේ මේක දිනුනකට. දක්ෂ ගුරුවරයෙක්ගේ
හොඳ පීඩාපුර මං හිතන් මේ ගම්පා දිස්ත්‍රික්කේ ලංකාවේ දක්ෂතම ඇත්ලටික් පුහුණුකරු අපේ පාසලේ ඉන්නවා. හොඳ ක්‍රිකට් ගුරු වෙන මේගොල්ලන්ට ළමයි ටිකව පාසලට ගෙන්නලා දෙන්න ක්‍රමවේදයක් දන්නේ නැහැ. ට්‍රේනින් වලට කිසිම ළමයෙක් එන්නේ ආවෙ නැත්නම් ඇයි කියලා හොයලා බලන්න දන්නේ නැහැ. දෙමෝපියංග මහසභාරැස්වීමකට ගෙන්න ගන්න බෑ. 200යි එන්නේ, 300යි එන්නේ, 3000ක් එන්නේ ස්කෝල් එක. එතකොට පරිපාලනයක එක්ක ඕනද? සිකියුරිටියටත් පුළුවන් මේ වැඩේ කරන්න. හරිද? මෙහෙමද ස්කෝලයක් දුවන්නේ කියන එක තමයි මේ දෙමෝපියන්. ඇත්තට විශාල දෙමෝපිය පිරිසක සහ ඔක්කොම ළමයින්ගේ මේකට විරුද්ධත්වය තියෙන නමුත් අද අපේ රටේ තියෙන ආර්ථික සමය තත්ත්වයට එකවරුවක්වත් රස්සාව නොකර දෙමෝපියෙකුට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙන ඉඳ ගොඩක් අයට මේකට සහභාගී වෙන්නේ නැහැ. නමුත් හැම කෙනාම අපිට හම්බෙන වෙලාවට කියනවා මේක මේ ඇත්තටම මේ යන විදිහට අපි අකමැති කියලා. ඔයගොල්ලෝ පුළුවන් නම් ළමයින්ගෙන් අහලා බලන්න මේ ළමයි ඉන්නේ කැමැත්තෙන්ද කියලා. මේගොල්ලෝ දැන් මේ ළමයි ඇත්තටම විරෝධතාවය පාන්න එන මේගොල්ලෝ ගුරුවරු දැන් අපිට ආරංචියන අපේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාට සහ ශිෂ්‍ය නායිකාවට පෞද්ගලිකව ගෙන්නලා බැනලා තියෙනවා. ඒ ළමයින්ට තර්ජනය කරලා තියෙනවා. ඒ වගේ එතකොට දැන් ඇතුළේ ඉන්න ළමයින්ව පන්තිවල ඉර කරගෙන එයා විදුවල්පති පාසලෙන් පිට වෙලා ගුරුවරු ළමා දාගෙන ළමයින්ට ඒගොල්ලොන්ගේ විරෝධතාවයක් ප්‍රකාශ කරන්න දෙන්නේ නැතුව මේගොල්ලෝ ඉර කරගෙන ඉන්නවා. ඉතින් මෙහෙම ස්කෝලේකට මේ එක මිනිස්සෙක් ඉඳා ඇයි මේ බලධාරීන්ගේ ඇස්සරෙන්නේ නැත්තේ? කතෝලික අධ්‍යක්ෂ උපතුමාගේ ඇස්සරෙන්නේ නැත්තේ? මේ වගේ පාසලක් හිර කරගෙන ළමයි 3000ගේ අනාගතය මොකද මේගොල්ලෝ නැති කරන්නේ? ආ මෙහෙම වුණාම මේ එක පුද්ගලෙක් රැකගන්න මේ ළමයි 3000ක 3000කගේ අනාගතයක් මෙතන. එතකොට ඒක අරයන්නේ ක්‍රීඩා පිටිය ඌට ලබා ගන්න බෑ. නමුත් දැන් මේ අවුරුද්දේ ක්‍රීඩා කරන්න හිටපු නිවාසාන්තර ක්‍රීඩා තරඟේ නැහැ. ළමයි අවුරුද්දක් පාසා කරන පාසල් දිනේ නැහැ. හරිද? එතකොට මේ අවුරුද්ද පටන් ගත්තාම බිග් මැච් එක නැහැ. දැන් ක්‍රිකට් තරඟයකට ගියාම එන්න සල්ලි නැහැ බස් එකට. මිනිසුන්ව කෝල් කර කර පුහුණුකරු සල්ලි හොයනවා. කොහොමද එන්නේ කියලා. මේ වගේ අපි මේක ගම්පා දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතේ තියෙන ජනප්‍රිය පාසලක්. මේ පාසල අපි ඉහළ තලයට ආදිසංගේ මෙයා අවුරුදු 9ක්ම එකම කණ්ඩායමක් තියාගෙන සංවර්ධන සමිතිය මෙහෙව ගත්තා. ඒ කියන්නේ එයාට ඕන කරන සංවර්ධන සමිතියේ නිලධාරි ටික දාගෙන එයාට ඕන කරන සංවර්ධන සමිතියේ ලේකම්ම දාගෙන මේක ගෙනියන ওই සංවර්ධන සමිතියේ පත්වෙච්ච එක ලේකම් කෙනෙක් මේක ඉන්න ජ්‍යෙෂ්ඨමේ ආසංගමේ අවුරුදු ගාණක් වරණ කනිෂ්ඨ ආසංගයේ දෙගොල්ලෝ එක්තාව කරලා කරපු එක ව්‍යාපෘතියක් මේගොල්ලන්ට කියන්න නැහැ. එකම ප්‍රොජෙක්ට් එක ඉස්කෝලේ දිනු වෙන්න. මොකද ඉස්කෝලේ දුවන්නේ රජයෙන්ම සල්ලි දීලා නෙමෙයි. සම්පත දෙමව්පිය. දෙමව්පියන්ගේ පොඩි මුදලක් ළමයෙක් වෙනුවෙන් අය කරපුවම ඕන කෙනෙක් දෙමව්පිය කැපවීමෙන් දෙනවා. එනවාට ඒක එකතු කරගන්නවත් ඒ වගේ යෝජනාවක් කරන්නවත් දෙමව්පියන්ට ඒ වගේ මේ ඇත්තටම කතා කරලා දැනුවත් කරන්නවත් මෙතුමාට එහෙම හැකියාවක් නැහැ. මෙතුමා අපිත් එක්ක කතා කරද්දී හැමදේටම ආහා කියලා අපිව නොමගගෙන. අවුරුදු 11ක් නොමගගෙනවා. මෙතුමා එක්ක අපි වචනයකින්වත් තරහක් නැහැ. අපිට ඈත් එක පෞද්ගලික කතන්දරයක් නැහැ. නමුත් අපි කොයි වෙලෙත් එතුමාට කියලා තියෙන විදුවල්පතිතුමා පාසලේදී අපි පාසල පැත්තේ ඉන්නේ. වැරදි නම් ඔබත් වැරදි අපිත් වැරදි පාසල වෙනුවෙන්. හැබැයි පාසලට හානියක් කරන්න දෙන්නේ නැහැ. මම රුමේෂා, මේ පාසලේ ආදිශිෂ්‍යෙක්, දරු දෙදෙනෙක්ගේ අම්මා කෙනේ. අපි ප්‍රධාන වශයෙන් මේ කාරණාවට බැස්සේ ග්‍රවුන්ඩ් එක සම්බන්ධව තමයි ප්‍රධාන කාරණාව තිබුණේ මීට ඉස්සෙල්ලා ඉඳන්. ඊට පස්සේ තමයි පොඩි පොඩි දේවල් ඔක්කොම සියල්ලම මතුවෙලා ආවේ. ග්‍රවුන්ඩ් එක මේ පාසලේ ග්‍රවුන්ඩ් එක වසර ගාණක් අවුරුදු 100 ගාණක් අපේ වැඩිහිටියෝ පව අපිත් මේ පාසලේ සෙල්ලම් කරේ ওই ග්‍රවුන්ඩ් එක නිසා තමයි අපිත් මේ මොන හරි තත්යකට ඇවිල්ලා තියෙන ක්‍රීඩා කරලා මේ කරලා දැන් ඒ වුණාට මේ ඉස්කෝලේ අඩමුතරේ මේ අවුරුදු ස්පෝට් මීට් එකවත් තියාගන්න බැරි වුණා. බිග් මැච් එක තියන්න ගියා ඒකත් බැරි වුණා. ඉස්සරින්නම් තිබුණ ග්‍රවුන්ඩ් එක දැන් ලොක් එකක් දාලා ඉබ්බෙත් දාලා සම්පූර්ණ වහලා තියෙන දැන් අවුරුද්දක් එකම අවුරුදු දෙක තුනක් තිස්සේ ඉඳන් කිසිම දෙයක් කරගන්න බෑ. ළමයට මැචස් තියෙනවා විදුහල්පති මාවට පස්සේ තමයි ඕක උනේ. විදුහල්පතිතුමා ඇවිල්ලා දැන් අවුරුදු 10ක් විතර වෙනවානේ. 10 ඇතුළත තිබිච්ච දේවල් වැහෙන්නවා නෙමෙයි. තිබිච්ච තියෙන දේ තව යත ඉස්සරහට තව ගොඩ නැගෙන්න එපේ. තියෙන දේවල් වහගෙන යන එක අපිට ඉතින් බලාගෙන ඉන්න බෑ. දරුවන්ටත් අසාධාරණයක් එනවා. ළමයින්ගේ ස්පෝට් මීට් එකක් කැන්සල් වෙනවා කියන්නේ සම්පූර්ණ අවුරුද්දක එහා පැත්තට යන එකක් නැවැත්වෙනවා වගේනේ. ඉතින් ඒ විදුහල්පතිතුමේ හැටියට යා දැනගන්න බෑ. මේකට දෙමව්පියන්ව කැඳවලා ෆාදර් වැහුවා නම් දෙමව්පියෝ කැඳවලා මේකට මොකක් හරි පිළියමක් අපි යොදමු. එකතු වෙලා අපි කරමු, කතා කරමු. ළමයි වෙනුවෙන් මේ ග්‍රවුන්ඩ් එක ඕන කියලා කතා කරන්න දැනගන්න බෑ. එයා ඒ කිසිම සම්බන්ධය අපි මෙච්චර කාලයක් බලන් හිටියේ හැම දෙයක් වෙයි කියලා. අපි එකතු කරයි කියලා අපි බලන් හිටියා. ඒ වුණාට එහෙම දෙයක් වුණේ නැහැ. ඒ නිසා තමයි අපි පාරට බහින්න අපි තීරණය කළේ. මේකම සාන්ත විතර මධ්‍යම විද්‍යාලයේ සංවර්ධන සමිතිය ලේකම් මේ පාසල වසර 11ක් තිස්සේ මේ විදුහල්පති පැමිණීමත් සමග මේ විදුහල්පති වසරකට තමයි අපිට දුන්නේ. ඇයි මේ විදුහල්පති වසර 11ක් මේ පාසලේ සේවය කරන්නේ? මේ පාසලට ඇති සුදුසුකම් ඔහුට තියෙනවද කියන ගැටලුවක්. ඔහු ආපු දාසිට මේ පාසලේ සියලු දේවල් ඇනහිටලා තියෙනවා. ස්පෝට් මීට් එකක් නැහැ, ක්‍රීඩා පිට්ටනියක් නැහැ, ජාතික ශිෂ්‍ය බඩවලකාය නැහැ.
එතකොට පිහිනුම් තටාගේ වැඩ ක්‍රියාත්මක වෙන්න කිසි මේකට කමිටිය එකක් නෑ. මේක ඔහේ විභාගාධි දුවන කිසිම පරිපාලන කටයුත්තක් මේක සිදුවෙන්නේ නෑ. ඒකාධිපතියෙකු ලෙස මොහු කටයුතු කරනවා. කිසිම එක මේසික සංවර්ධන සමිතිය ආදිත සංගම් දෙකක් මේ පාසලේ දිනන කිසිම විට මේ ඒ වැඩ කටයුතු කරන්නේ නෑ. පාසල් සංවර්ධන සමිති මේ ආදි සංගවල වැටවල් කඩලාහක් කළා දාලා මේ සමිති වලට එන්න ඔෆිස් වලට එන්න බැරි තත්ත්වයක් උදා කරලා තියෙනවා. මේ කිසි දෙයක් මේ වෙන්නේ නෑ. ළමයෙකුට යන්න වැසිකිළියක් නෑ. ඇත්තටම මේ පාසලට ලැබෙන ඩොනේෂන් මුදල් වලට මොකද්ද වෙන්නේ කියලා මේ වගකිව යුත්තේක් නෑ. ඇත්තටම මේ පාසල ගැන ඉතා කනගාටු දායකන ළමයි 3500ක් විතර විතර පාසල දැන් 2800යි ඉන්නේ. මෙහෙම මේ විදිහට මේ පාසල ගියොත් මොකද වෙන්නේ? මේ පාසලට ඇප්ලිකේෂන් වැටුණා 2000ක් විතර. නමුත් දැන් පාසලට ඇප්ලිකේෂන් 450ක් විතර තමයි එන්නේ. ඉතින් මේ යන ආකාරයේ බලාගෙන ඉන්න බැරුව මේ දෙමෝපියෝ මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. පරිපාලන ඉහළම තැන් වලින් ඇත්තටම අපි ඉල්ලා සිටින්නේ මේකට නිසි බලධාරියෙක් මේ පාසලේ ඉන්න සුදුසු පුද්ගලයෙක් එවන්න. මේ පාසලට එන්න ක්වොලිෆිකේෂන් ඇත්තටම තියෙන සුදුසු විදුහල්පති කෙනෙක් එවන්න. මේක පාසලක් ඇත්තටම මේ පාසලට අපි දරුවෝ එවලා උදේ පාන්දර එවලා මේ පාසලෙන් බලාපොරොත්තු වෙන ක්‍රීඩකයෙක් කලාකාරයෙක් හොඳ දරුවෙක් බිහි කරන්න තමයි අපි පාසලට එන්නේ. නමුත් මේ පාසලෙන් වර්තමාන තත්ත්වයේ ඉතාම භයානක තත්ත්වයක තියෙන ක්‍රීඩාවල ඔක්කොම සියලු දේ යන හැටලා විදුහල්පති සහ පියදුමා අතර ගැටුම් පාසලේ පිට්ටනියට යන්න විදියක් නැහැ. ගේට්ටු ඉබ්බ දාලා ඇත්තටම පිට්ටනියක් නැහැ. මේ විදියට මේ පාසල යන එක ගැන ඉතාම කනගාටු වෙනවා. ඉතින් බලධාරීන්ට කියනවා මේකට ඉක්මනින් ක්‍රියා මාර්ගයක් ගන්න කියලා. බොහොම ස්තුතියි.